Dinner Full Blast. කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාලා කිව්වා වගේ ඉතින් වෙන කාගේද ඉතින් මේ මව්බිම අපේනේ.
හැබැයි මව්බිම ආරක්ෂා කරගත් රණවිරුවන් හැමතිස්සෙම මතක් කරන්න ඕනේ. ඒ වගේම සෞඛ්‍ය අංශවල සියලු දෙනා වගේම අනේක විද ආකාරයෙන් අපට සහයෝගය දක්වූ සියලු දෙනාම අපි මේ වෙලාවේ බොහොම ගෞරවයෙන් මතක් කරනවා. ඉතින් ආදරණීය හිතවතුන් හිතවතියනේ අපි ඔබට හැමදාමත් වගේම රසවින්දන ලබා දෙනවා වගේ අදවසේදීත් අපි සූදානම් වෙනවා මේ ප්‍රාසංගික අත්දැකීම ඔබත් එක්ක බෙදා හදා ගන්නට. ලංකාවේ අංක 1 ප්‍රාසංගික නාලිකාව ටීවී දරන බොහෝ දේවල් තිළිණ කරන අතරතුරේදී ලංකාවේ අංක 1 ජාලය ඩයලොග් එක එකතු වෙලා ලංකාවේ අංක 1 ප්‍රාසංගික අත්දැකීමක් මේ තිළිණ කරන්නේ ඩයලොග් දරන ෆුල් බ්ලාස්ට්. ඉතින් මේක බ්ලාස්ට් කරන්න ඇවිල්ලා ඉන්නේ අදවසේදී ඔබ හැමෝම දන්න හඳුනන එදා ඉඳලා අද වෙනකම්ම කවුරු කොහොම කොහොම කිව්වත් කණ්ඩායම් සංගීතයේ රජ්ජුරුව එහෙම කිව්වත් හරියටම හරි සම්පව කියලා කියන්නේ ඉස්සල්ලා කියපු කතාව තමයි කියන්නේ නේ ආචාර්ය එදා කියපු කතාව එදා කියපු කතාව නේද හරි මොන වුණත් ලංකාවේ අංක 1 හැමෝම අපි දන්නවා ගොඩක් සංගීත කණ්ඩායම් වලට ආශිර්වාදේ වුණේ ගොඩක් සංගීත කණ්ඩායම් වල අනාගතයේ තීරණය වුණේ මේ සංගීත කණ්ඩායම හින්දා මේ අය දිහා බලලා ගොඩක් අය කලාකරුවන් බවට පත් වෙලා තිබෙනවා ඒ පිළිබඳවත් මේ වෙලාවේ මතක් කරන්න ඕන අපි බොහොම ආදරෙන් ගෞරවයෙන් අද දවසේදී ඔබ සියලු දෙනාම පිළිගන්නවා නීර් වර්ණකුල සූරි ප්‍රමුඛ සම්ප්ලවර් සංගීත කණ්ඩායම අලුත් වෙලා වෙනස් වෙලා තියෙන වෙලාවේ රටේ අපි සංගීතය පිළිබඳව කතා කරන වෙලාවේ කොහොමද මේ වැඩේ ගැන දැනෙන්නේ එදත් ආවනේ ඔව් ඇත්තම දෙරණෙන් වැඩක් කෙරුවොත් ඒක මම හිතන්නේ හැම කෙනෙක්ගෙම ඇස් යොමු වෙන වැඩක් ඉතින් ෆුල් බ්ලාස්ට් කිව්වමත් එහෙම තමයි පුදුම පිළිවෙලට ආකර්ෂණ දිනාගෙන තියෙන්නේ මේ පසුගිය වැඩසටහන් කීපෙම කවුරු කවුරුත් ආදරෙන් බලනවා ඉතින් ඩයලොග් එකල එකතු වුණාම තව එකේ හයිය ගොඩක් ශක්තිය වැඩි ඉතාලම තදින් කට්ටියට දැයින ජනතාවට දැයින ඉතාලම හොඳ ප්‍රසංගයක් වගේ අපිට තේරෙන එක තමයි අපිත් එකතු වෙන්න හිතුවේ මේකට මොන වුණත් මේ දැන් කට්ටිය වෙනස් වුණා හා සමානයි කොහොමද නීල්ලා ඒ වයස අඩු වෙච්ච හැටි දැක්කනේ වයස අඩු කරලා ආපස්සට ගිහිල්ලා වගේ නිකන් අඩු කරලා කිව්වේ නෑ අනේ අඩු වෙලා වගේ පේන්නේ නැද්ද නිකන් පොඩ්ඩක් උස අඩු ඒකයි මේ ගන්නට ඇවිල්ලා තිසංගෙක්කල වෙලම උස අඩු ඒකයි හැටි මං හරි ඊර්ෂ්‍යයි වෙලාවට ඉතින් උසින් විතරයි අඩු අපි ඉතින් උසින් විතරයි වැඩි වෙන මොනවත් නෑ ඉතින් නීල්ලා ඊට සමාන කරන්න බෑ අපි කවුරු කොනවත් ලංකාවේ හැමෝම ආදරේ කරන බාල මහලු වැඩිහිටි හැමෝගෙම ආදරේ දිනාගත් අපූර්ව රිද්මයන් ගණනාවක් තියෙන එදා වැළුවොත් එහෙම කලාකරුවන් රසකට සංගීත රසය ලබා දීපු ඒ වගේම තමයි නොනොමෙතන ගී රිද්මයන් තුල රජ්ජුරුව වෙච්ච මේ ආදරණීය සංගීත කණ්ඩායමත් එක්ක තමයි අද දවසේදී මේ රසය අඩුවක් නැතුව එදා හදා ගන්න සූදානම්. මේ වගේම ලංකාවේ ජනප්‍රිය තරු ගණනාවක් අද ඔබ වෙනුවෙන් රසවත් වෙන්නට පැමිණෙනවා. එහෙනම් ඉතින් ඇයි කතා වැඩිපුර? අපි දෙමු අවස්ථාව. අපි ආදරණීය සංගීත කණ්ඩායමට හොඳ අත්පල සම්මානයක් ලබා දෙන්න මේ නිල් වර්ණකුළු සූරි ප්‍රමුඛ සම්ප්ලව. බොහොම ස්තුතියි තිසංග. ඕනකටත් වඩා වැඩියෙන් කිව්වා. මම හිතන්නේ මට මම පගාව දුන්නු ගාන හරියටම සෑහෙනවා වගේ ඒක තමයි. හරියට කිව්වේනේ. රයිට් හොඳයි. එහෙනම් මම දන්නවා රසික අපෙන් බලාපොරොත්තු වෙනවා හින්දි ගීතයක්. ඒකට ඉන්නවා අපේ හොඳම දක්ෂයේ කසුන්. ඉතින් කසුන්ට ආරාධනා කරන්නේ ඉතාම පැරණි හින්දි ගීතයක් පියාර්කා මෝසන් කියන චිත්‍රපටයේ මේ ගීතය කිෂෝර් කුමාර් ගායනා කළා මොහොමඩ් රාෆි ගායනා කළා
කැදුනි वासी लबागंडोन ऊर तन दखिनवा मना
හිමම නොවැහුණා ඕ මේ කියන්නේ ලංකාව රයිට් අපි මේ ඔය ගීතය එක් එක්කෙනා වාර රන් තිනවා මටයි ගහලා දෙන්නේ මටයි ගහලා දෙන්නේ කියලා අනේ අපි හිම නෙමෙයි අපි මේ පිටරට ගියාම අපිට හිතෙනවා මේ එහෙ හොඳයි කියලා අපි ගියාම හිතෙනවා නෑ ලංකාව හොඳයි කියලා ලංකාවේ ඉන්නකොට අපිට හිතෙනවා පිටරට හොඳයි කියලා ඕක තමයි සාමාන්‍ය සිද්ධි ඕක ගැන ගීතේ ගහලා තියෙන්නේ ගොඩක් කට්ටියට මේක වැරදිලා තිබුණා වෙන වෙන අර්ථකථන දීලා තිබුණා රයිට් සුදෝ එහෙනම් තරහ වෙන්න දෙයක් නෑ අපි අහලා බලමු මේ සුදෝම සුදු කියන සුදු පාට
ලංකාවේ අංකික ප්‍රාසංගික නාලිකාව TV දරන ලංකාවේ අංකික ජාලය ඩයලොග් එකතු වෙලා තමයි ඩයලොග් දරන ෆුල් බ්ලාස්ට් මේ ආදරණීය ප්‍රසංගය ඔබත් එක්ක බෙදා හදාගන්නේ අපි දන්නවා එළවහන් ප්‍රසංග වේදිකාවත් එක්ක අත්වල බැඳගන්නේ අව්‍යාජ මිනිසුන් අව්‍යාජ රසික පිරිසක් අපිට ඉන්නවා කියලා හැබැයි ඔවුන් නිරන්තරයෙන්ම කල්පනා කරන්නේ තමන්ගේ පලාතට තමන්ගේ පුරවරයට කවදාද ප්‍රසංගයක් පැමිණෙන්නේ කියලා ප්‍රසංගය මේ දවස්වල අඩු වුණාට නැති වුණාට අපි සූදානම්ින් ඉන්නෝ ඉදිරි අනාගතයේදී මෙන්න මේ මැදිරියේ සිට ඔබට ලබා දෙන රසය නැවතත් එලිමහන්ට අරගෙන ඇවිල්ලා සජීවීව ඔබ මුණ ගැහෙන්නට. ඉතින් ආදරණීය හිතවතුනි හිතවතියනි අපි TV දරන හැමදාමත් වගේ වෙනස් දේවල් වටින දේවල් ඉදිරිපත් කරනවා. ඒ වගේම තමයි කලාකරුවන්ට හැමතිස්සෙම අතහිත දෙනවා. කලාකරුවන් එක්ක අත්වල බැඳ ගන්නවා. මේ දවස්වල වැඩ ටිකක් අඩු වුණාට ඒ අඩු වෙච්ච අඩුපාඩුව මකන තමයි අපි මේ විදියට අපි සූදානම් කරගත්තේ ආදරණීය ප්‍රසංගයක් රසවින්දනයක් ඔබ වෙනුවෙන්. ඉතින් ආදරණීය හිතපතුනි හිතපතියනි අපි සූදානම් වෙනවා ඩයලොග් එකක් අත්වල බැඳගෙන ඉන්න වෙලාවේදී අපේ ප්‍රථම ආරාධිත ගායන ශිල්පියාට ආරාධනා කරන්න. ඔහු ගැන කතා කළොත් හැමදාමත් වගේ දේශීය අනන්‍යතාවයේ තියෙන ගායන ශිල්පියෙක්වත් හරියටම හරි අපේ ගැමිකම අපේ ගැමි ආර පිළිබඳව හොඳට දන්න. ඒ වගේම අපිට තිබුණු දේශීය සම්ප්‍රදායන් පිළිබඳව හොඳට දන්න. ඒවා ග්‍රහණය කරගෙන රටේම හැම තැනකම ජනතාවගේ හදවත හොරාගත් ආදරණීය ගායන ශිල්පියෙක්වත් හරියටම හරි. දරණ මොනවද කරන්නේ? දරණ කොතනද වැඩක් කරන්නේ? ඒ හැම තැනකම ඔහුව ඔබට දකින්න අවස්ථාව ලැබෙනවා. මොකද ඒ තරම්ම හොඳ ලෙංගතු බැඳීමක් තියෙන නිසාම අපි ඔහුට ආරාධනා කළා. අද දවසේදී सूर्य प्रमुख सनफ्लावर रिद्मेट गायने से नानायक वेरलियाद्ध
නෙරුම් පුරාගෙන ආසංසාරේ ඇතුමද සුනු විසුනු වැටුනේ ආතදරි දුනේ කවුරු දැනුනේ තුන් විය මොහොතක් නතර වුනේ නෙරුම් පුරාගෙන ආසංසාරේ පැතුමද සුනු විසුනු වැටුනේ සුවද වගේ ජීවිතයේ සුව අපමණේ මලක් වගේ රොන් සුවද වගේ ජීවිතයේ සුව අපමණේ දුලක් වගේ දිය දුත් වාගේ ජීවිතයේ අම සිසිල දෙන්නේ පෙරුම් පුරා මට ඉන්න බෑ ඔබ නැතිව නම්
ගන්න බැරි තරමට කොච්චර දේවල් තිබ්බත් ඕන දෙයක් කියන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ බෑ කියන්න බෑ කියන්න බෑ කියනනම් ඔරෙන් තමයි කියන්නේ මොකද මේ ඇහෙන්න කියන්න බෑ ඇහෙන්න කියන බැරි දේවල් බැරිලා තියෙනවා නන්ත හැබැයි මේ මොන වුණත් දැන් සමහර වෙලාවට දැන් කොරෝනා කාලේ ගෙදරට විතරව කාලේ දෙයක් අමාරුයි මොකද මුකු බඩන්දලින් ඉන්නේ මේ කටවල හැබැයි ඒක තමයි මම කියන්න හදන්නේ කියන්න බෑ කියන දේ ඇහෙන්නේ නැත ලඟ වෙන්න බෑ ලඟින් විදිහකුත් නැහැ අන්න ඒකනේ හැබැයි මම කියන්නේ දැන් සාමාන්‍යයෙන් දැන් ඒ කාලේ කොච්චර මොන වුණත් සෑහෙන වෙනස්කම් වුණා බලන්න ගායන ශිල්පියා දැන් නළුවෙක් වගේ ඉන්නේ නිකන් මට ඔයා දැක්කම පේන්නේ නිකන් දකුණු මේ 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 දකුණු ඉන්දියානු නළුවෙක් වගේ පොඩි ඇරවීමක් තියෙනවා ළඟදී ඇරවීමක් තියෙනවා සමහර විට යන්න වෙයි කොහමද වැඩේ කොහමද වැඩේ දැන් ඉතින් සින්දු කියන එක නවත්තලා ඉවරයි වැඩේ කරන්න ඕගේ හතන මේ මනම් කරන්න ලෑස්ති වෙන්න ඉංග්‍රීසි ඉංග්‍රීසි භාෂාව දන්නේ නැතුව ලෝක රටවල ලොකෝගුම ගියා දෙමළ භාෂාව දන්නේ නැතුව ඉන්දියාවෙන් කතා කරලා තිනවා ළඟදී සමහරට රවුල නිසා අවුලන්නේ ඩබ් කරන්න පුළුවන් ඩබින් එක දාගන්න අම්මෝ දැන් පඬවල් දානවා right. ඒ අතර මතක් කරන්න ඕන අපේ අනුග්‍රහ භවතා පිළිබඳව මේ
डायलॉग ईसी रीलोड दागन पुलवा कड़े ध्यान नोडे रीचार्ज कार्ड नोन किसी प्रश्न अक्ने करण तीन पोड़ दे ओब एस एम एस कर हम पिन्न का पिन्न का डायल कर ओण बेलाव ओण तनक इनब रीलोड दागन पुलवा ये भी तरक निमें तब कूटेवान पास पुलवा पिन्न पिन्न का डायल कर ओहट ओ ऐट उना दागन पुलवा ईसी रीलोड डायलॉग ईसी रीलोड आरक्षित पहासुई एक मत कर अबू अभी हांडावधि कर आराधना करे सुंदर गीतेबट पीर नट निवसे हिटियत प्रसन्न लबादेन अभी आराधना करमु नील वरंगल सूर्य प्रमुख सनफ्लावर रिदमेट गायने नबता सेना नायक वेरलियाद Ha!
dialog derana full blast dialog derana full blast මේ ප්‍රාසංගික අධ්‍යක්ෂකමත් එක තමයි හැමදෙනාමත් වල වැඳගෙන ඉන්නේ අද දවස බොහොම සුන්දර දවසක් මොකද ලංකාවේ ජනප්‍රියතම ඔබ ආදරය කරන සංගීත කණ්ඩායමක් එක්කයි අපි මේ ඔබ ආදරය කරන තරු ඔබ හඹවට ගේන්නේ කොහොම නමුත් රසය අඩුවක් නැතුව ඔබට සමීප කරන්න ඕන නිසාම තමයි මේ ප්‍රසංගය මේ විදියට මැදිරියේ සිට නිවසේ ඉන්න ඔබට තිලන කරන්න සූදානම් කළේ හැමදාමත් වගේම ටීවී දරන අලුත් දේවල් කරනවා වගේම අලුත් දේවල් සොයාගෙන නැව වෙනස් දේවල් කරනවා අපි හැමදාමත් උත්සාහ කරන්නේ මේ කලාකරුවන් එක්ක එහෙම නැත්නම් රසිකයන් එක්ක මේ හැම දෙයක්ම බෙදා හදා ගන්න. ඒ අතර මතක් කරන්න ඕන ඩයලොග් විශේෂ පැකේජ් ගණනාවක් හඳුන්වා දීලා තිනවා ඔබ අත්වල බැඳගත්තොත් ඔබට පුළුවන් පහසුවෙන් ගොඩක් දේවල් කර කියා ගන්නට. එහෙනම් අපි සූදානම් වෙනවා ඊළඟ ආදරණීය ගායන ශිල්පිනියට ආරාධනා කරන්න දවසේදී අපගේ මේ ප්‍රාසංගික අත්දැකීම රසවත් කරන්නට. ඇය සම්බන්ධව කතා බහ කළොත් එහෙම ඇය පාරම්පරිකව මේ ගීය සම්බන්ධව බොහෝ දන්නා කෙනෙක් කිව්වත් හරියටම හරි. ඒ නිසාම තමයි ඇය හැමදාමත් වගේම වැඩිම ඉල්ලුමක් තියෙන ගායන ශිල්පීන් අතරට වැටුනේ. ඇය හැමදාමත් වගේම ප්‍රසංග වේදිකාව රසවත් කළේ හැඩ කළේ. ඒ නිසාම තමයි ලංකාවේ හතර දිබ්බාගේ කොහේ ප්‍රසංගයක් පැවැත්ුණත් වේදිකාව හැඩ කරන්නට වේදිකාව රස කරන්නට ඇයට ආරාධනා කරන්නේ. බොහෝ රසික හිතවතුන් හිතවතියන් රසක් ඇයට ආදරය කරනවා. ඒ ආදරයත් එක්කම රසික හිතවතුන් හිතවතියන් සමග එක්ව මේ වින්දනීය දවස ගෙවන්නට අපි ඇයට ආරාධනා කළා. අපි ආරාධනා කරමු සොඳුරු ගී රසක් ඔබට තිලන කරන්නට. නීල් වර්ණකුලසෝරි ප්‍රමුඛ සන්ෆ්ලවර් රිද්මේට ගයන්නේ සුප්‍රියා අබේසේකර. Hey
Kulan podi nangi tuka kilavan Kulak pita kandu nirai Pele landa langin sudu bandi adatevi din Amu endu e amata endu kaitan yen Kulan podi nangi tuka kilavan Kulan podi nangi tuka kilavan Kulak pita kandu nirai Pele landa langin sudu bandi adatevi din Amu endu e amata endu kaitan yen Kulan podi nangi tuka kilavan Anant sui,
පුත් නැති සඳේ විලාවේ අතරමකක සිටිමා උදේ යටින් කැඳා ඉදර ගිහින් නැරළුදා මතකයි අද වාගේ Thank you ඔය මතක කතන්දර ඔය සේරම අපිට දිගහරින්න පුළුවන් දැන් මේ මට ආරංචියක් ආවද මේ ගීත නිර්මාණයක් කරලා ඒකට වීඩියෝ එකක් කරලා මොන මොන හරි මේ දවස්වල වැඩ මොන හරි වෙනවද වෙනවද වෙනවා කියන්නේ ඉතින් කරලා තියෙනවා ඉතින් මේ මොන කරන්න දෙයක් නැහැ ඉතින් මේ කොරෝනාත් එක්ක මොකුත් කරගන්න බෑනේ දැන් ගෙදර ඉඳලා නිදහසේ කාලය ගත කරා ඔව් අම්මා තාත්තා බලාගෙන ඉන්නවා අම්මා තාත්තා බලාගෙන රූපලාවන්‍ය කටයුතු කරගෙන ඔව් ඒටි කරගෙන ඉන්නව නේද ඒකනේ දැන් ඔය නිකන් ඉන්න වෙලාවට ගෙදර නිදහසේ ඉන්න වෙලාවට ඔය වීඩියෝ එකක් එහෙම බලනවා නම් චිත්‍රපටයක් එහෙම බලන මොනවා හරි කරනවා YouTube එකට යන්න ඕනේ. සෑහෙන සල්ලි ගාණක් වියදම් වෙනවනේ. එහෙම නැත්නම් Facebook එකට ගිහිලා ඔය පොදු පොදු ටිකක් බලනවා නම් gossip ටිකක් බලනවා නම් ටිකක් ඒත් වියදම් වෙනවා. නැත්නම් WhatsApp එකට ගිහිලා නිකන් message කරනවා නම් එක එකනත් කතා කරන සෑහෙන වියදම් වෙනවනේ. ඔය සේරටම විසඳුමක් අරගෙන අවිලා තියෙනවා dialogue. Dialogue fun blaster එක එකතු වුණා නම් රුපියල් 347යි මාසෙටම 2GB වැඩිපුර දෙනවා ඕන වැඩක් කරගන්න කියලා. ඒක හින්දා රුපියල් 347කට unlimited YouTube, unlimited Facebook, unlimited WhatsApp. දැන්ම දාගන්න. එතකොට කම්මැලිකම නිකම්ම නැති වෙලා ආයයි. අලුතින් තව මොන හරි දේවල් ටිකක් එකතු කරගන්නත් පුළුවන් වේවි. ඔළුවට දාගන්න පුළුවන් වේවි. හරිද? මේ දැන් අපි වැඩිය කතා වුණේ නෑනේ. තව සුන්දර ගීතයකට අපි අවස්ථාව ලබා දෙන්න සූදානම්. ඇයට ඇයි සූදානම්ෙන් ඉන්න ඕබෝ රසවත් කරන්නට. අර මේ මන්නම් කියන්නේ ඔය ආපු එකේ ටිකක් නටල සින්දුවක් කියන්නකෝ. ඔයාට පුළුවන් එලිමහන් ප්‍රසංග වේදිකාවට ගියාම විතරයි ටිකක් මෙහෙට මෙහෙට හැවැද්දිලා dance කරලා සින්දු කියන්නේ. දැන් මෙතෙන්ට ආවම නිකන් පොඩ්ඩක් හතෙල්ලෙන්නේ නැහැ. නෑ ඉතින් දැන් කීව ගීත තුනම නටන්න නැතුව කිව්වේ මොකද ඒ ගීත වලට හානියක් නොකර ගායනා කරන්න ඕන නිසායි. පුදු පැරණි ගීතනේ. ඔව්. එතකොට දැන් ඊළඟට මං හිතන්නේ දන්නේ මොකද්ද කියලා මන්දර. ආයක මගේ ගීතයක් මට නටද හැකි. හරි. එහෙනම් ඉතින් අස්සන නර්තනයක් එක්ක සුන්දර ගීතයක් ඔබට පින්නමන්නේ සූදානම් වන්නේ. එහෙනම් අපි ආරාධනා කරමු ඇයට නැවතත් ගයන්නට වේදිකාවේ සුප්‍රියා අවේසේකර. ඇවිදින්න මගේ රූපේ අහුලන්න ඉඩ දෙන්නකෝ
you. Dialogue Terana Full Blast. आदरणीय हितवतन हितवतीय ने टिकन टिकर टिकन टिकर रस वैदिक क्रम इन तमाय अभी में प्रसंगे उबाते का बेदाहदा गाने में प्रसंगे का देखिए मत्ते का त्वल बैंड के निन्न उबस येलो दिनाम बहुम गाओरुए नवत वताव का पिलिगन वा कोमुनात डायलॉग देरना फुल ब्लास्ट में आदरणीय प्रसंगे ඔබ වෙනුවෙන් මයි තිලන කරන්නේ ලංකාවේ අංකක ප්‍රසංගික නාලිකාව ටීවී දරන ඒ වගේම ලංකාවේ අංකක ජයලේ ඩයලොග් එකතු වෙලා තමයි ලංකාවේ අංකක ප්‍රසංගික අධ්‍යක්ෂකවක් ඔබ වෙත අරගෙන එන්නේ අපි හැමදාමත් වගේම ලංකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායම් එක්ක ජනප්‍රිය තරු ගණනාවක් ඔබට සමීප කරනවා මොකද හේතුව එලිමහන් ප්‍රසංග වේදිකාවේ තියෙන රස හැඩ වර්ණ රිද්ම මේ සියල්ලක්ම ඔබට ඒ විදියටම නිවසේ ඉඳන් රස විඳින්නට හැකියාව ලැබෙන පරිදි සංවිධානය කරලා තිබෙනවා අවිසුතනම් ඊළඟ ආදරණීය ගායන ශිල්පියාට ආරාධනා කරන්න. ඔහු ගැන කතා කළොත් එහෙම රස තනු නිර්මාණ ශිල්පියෙක් ඔහු. එම නැත්තම් ඔහු සංගීත අධ්‍යක්ෂකවරයෙක්. අපි කිව්වොත් එහෙම සංගීතයත් එක්ක පුදුමාකාර බැඳීමක් තිබුණ කෙනෙක්. හැබැයි පසු කාලීනව ඔහු අපි හැමෝට අරගෙන එනවා ඔහුගේ සුන්දර ගීත රසක්. ගයමින් ලංකාවේ හැමෝම රසකරන ගීත රසක හිමිකාරයෙක් බවට පත් වෙනවා. එනිසාම තමයි ලංකාවේ ප්‍රසංග වේදිකාවට නැතුවම් බැරි අපූර්ව හැඩකාරයෙක් බවට ඔහුපත් වෙන්නේ. අදත් එදත් හැමදාමත් දෙරණත් එක්ක පුදුමාකාර බැඳීමක් තියෙන ඔහුට අපි ආරාධනා කළා අද දවසේදී මේ ප්‍රසංගේ රසවත් කරන්න අත්වල් බඳ ගන්න කියලා. කිසිම ආඩම්බරකමක් අහංකාරකමක් නැතුව නිහතමානීව අපේ ආරාධනාව පිළිගෙන ඔබ වෙනුවෙන් ගයන්නට ඔහු අද පැමිණියා. අපි ආරාධනා කරමු එහෙනම් අත්වල සන්නාදයක් ලබා දීලා නිල් වර්ණ කුළු සිරුරේ ප්‍රමුඛ සම්ප්ලවර් රිද්මේට ගයන්නේ ලක්ෂ්මන් Hilmi dulel pamnai akann mihiri ad handna hand mage situvili opalanga sasalai ul pini vetina mere yame hitanna mat kandulel pamnai akann mihiri ad handna hand mage situvili opalanga sasalai मेरे या में
හිතන්න මට කඳුලෙල් පමණයි අහන්න මිහිරියේ අද හඬනා හඬ මගේ සිතුවිලි ඔබ ළඟ සසලයි උල් පිනි වැටෙනා මේරෑ යාමේ හිතන්න මට කඳුලෙල් පමණයි අහන්න මිහිරියේ අද හඬනා හඬ මගේ සිතුවිලි ඔබ ළඟ සසලයි दुकाई गलन कंदुलु मल तमाई
සුවඳ මලනුබයි දැන්නම් සුවඳ නැති හැඩයි අසම්මත පෙමක නොම පෙම් අවිය වී හඳයි මාලතිනුමයි නුඹටත් ආදරේ තමයි මේ ප්‍රසංගයේ තියෙන රසය පිළිබඳව මේ 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 මම පොඩි ප්‍රශ්නයක් අහන්නම් මුලින් ඔබ සංගීත අධ්‍යක්ෂකවරයෙක්නේ තනු නිර්මාණ ශිල්පියෙක්නේ පස්සේ ඔබ ගායන ශිෂ්‍යර එන්නේ කවුරු හරි ඔබට කිව්වාද නැත්නම් ඔබ හිතලද නැත්නම් මට පොඩක් කියන්නකෝ කොහොමද ඒක වෙනස් වෙන්නේ මං හිතන්නේ ගොඩක් අයට ඔබ ගීත නිර්මාණය කරලා දීලා තියෙනවා ඔව් ගීත ගොඩක් නිර්මාණය කරලා ඉතින් ගායකෙක් වෙන්න කවුද ආස නැති ජනප්‍රිය වෙන්න කවුද ආස නැති ඉතින් මමත් ඒ ආසාව තිබ්බා නමුත් මං ගොඩාක් පසුපසේ ගියේ නෑ මට ලැබුණේ නිර්මාණකරණය මං නිර්මාණ කරතුර කාලයක් පර්ණරයක් ලැබුවා ලැබලා එහම ඉන්නකොට දැන් ජීවිතුන් අතර නෑ මම ඔගී රණවීර කියන්නේ අපේ ප්‍රවීණ ශබ්ද පරිපාලකේ එයා තමයි මට කිව්වේ මේ හිල්මි මම උදව් කරන්න මගේ ස්ටුඩියෝ එකේ ඔයා මට මේ ඔයා සින්දුරියක් කරන්න කියලා ඉතින් ඒක මම කරා මට ඔස්කා විජේතුම කියලා මගේ ගමේ සහෝදරයෙක් ගොඩක් උදව් කරා ඒ කාලේ ඒ කැසට් එක තමයි මම හිතන්නේ ඒ කාලේ ආවේ සෑහෙන ලංකාවේ හැමෝගේම ආදරේ දිනාගත්ත කැසට් එකක් බවට පත් වුණා ඒ විතරක් නේ ගීත හැමෝගේම හදවතේ තියෙන ගීත බවට පත් වුණා අද මේ වැඩසටහනගෙන අපිට මොකද හිතෙන්නේ ප්‍රසංග වේදිකාවම අපි සිහිපත් කරමු අතර මම හිතන්නේ මම දැක්ක පෞගේ සංදී නම්ම දෙරණි ගොඩක් ප්‍රයෝජනවත් වෙන රටට වැදදායි ගොඩක් වැඩසටහන් කරා මේකත් මම දකින්නේ මේ කාලේ හැටියට හොඳ දෙයක් කියලා ඒ කියන්නේ අපේ ශාස්ත්‍රයේ මම හිතන්නේ ලංකාවේ මුළු ලෝකෙම නම් බැලුවොත් එහෙම අපි ලංකාව පුජ්‍ය රටක් ගොඩක් කඩාවැටිච්ම කට්ටිය තමයි කලාකරුවෝ සංගීත කලාකරුවෝ
කියන්නේ ටෙලිග්‍රෑම්යක් හරි ඕනනම් කියලා කරන්න පුළුවන් ඔය හැංගි හැංගි කරන්න පුළුවන් අපිට එහෙම කරන්න බෑ අපි හම්බ කරන්නේ අපේ රසිකයන්ගේ මුදල් තමයි අපි ජීවත් වෙන්නේ ඉතින් ඒකින්ද අපිට ගොඩක් අමාරුයි මේ කාලේ මම නම් 2020 මෙතින් අයින් වෙන්න හිටියේ ඒක මම වේදිකාවයි පවා කිව්වා ඉතින් මම ඒකින්ද ඒ ගැන වැඩි දුක් වෙන්නේ නැහැ නමුත් මට මගේ සහෝදරයෝ ගැන මට බොහොම දුකයි ඉතින් ඒ අයට මේක හොඳ සෝසන්නක් මම ඔයාලට කියන්නේ හැමෝටම මේක බෙදලා හදලා දෙන්න ඒක හොඳයි අනිවාර්යයෙන්ම මේ පටන් ගන්නම විතරයි අපි දිගටම ඉදිරියට ගොඩක් දේවල් එකතු කරන්න බලාපොරොත්තු වෙනවා අපේ ආදරණීය කලාකරුවන් එක්ක තමයි හැමදාමත් අපි මේ බැඳීම තියෙන්නේ ඒක අපේ රසිකයන් හැමදෙනාම දන්නවා ඒ නිසා තමයි මේ ප්‍රසංගය මේ විදියට අපි ඔබ වෙනුවෙන් පාත්තන්නේ එහෙනම් අපි සූදානම් නැවතත් ඔබට හඬ ආරාධනා කරන්න ආරම්භ කරන්නට ආරාධනා කරන්න එහෙනම් ඉතින් අත්පොලසන්නාදයන් නැවතත් ලබා දෙන නිවසේ ඉන්න ඔබ නිල් වරකුළු සූරි ප්‍රමුඛ සම්ප්ලව රිද්මේට ගයන්නේ නැවතත් ලක්ෂ්මන් හිල්මි Full blast.
හැම කෙනෙකුට උදව් කරන්න කිසිදින එපා එපා පස්සට යන්න ආතද කොතනද කොහොමද කවදද කියලා එපා සිතන්න ආයෙත් ලැබෙයිද ලාබද පාඩුද එපා එපා ඒක හිතන්න හමුවන හැම කෙනෙකුට උදව් කරන්න කිසිදින එපා එපා පස්සට යන්න හරි හරි ඉතින් අඩියක් පස්සට අරගෙන හරි ඉලක්ක සපුරා ගන්න ඉච්චරයිනේ වෙන්න ඕනේ නැද්ද මම අහන්නේ මල්ලි ඔයාලට මොන හරි උදව්වක් ඕනේද කියලා මට කරන්න පුළුවන් එකම උදව්ව තමයි මට සින්දුවක් කියන්න chance එකක් දෙන්නකෝ ඒ උදව්ව තමයි කරන්න බැරිම උදව්ව මොකක්ද අයි සින්දුවක් නම් කියන්න දෙන්න බෑ දැන් වැඩේ අහවර වෙන්නනේ යන්නේ කොහොමත් දැන් සාමාන්‍ය ප්‍රසංග වේදිකාවේ වැඩේ අහවර වෙනකොට ඔය කාට හරි ගමේ ඉන්න කෙනෙකුට කියන එන්න එන්න කියලා ඔව් එහෙම කෙනෙකුට දෙන්න පුළුවන් කාට හරි ප්‍රශ්නයක් නැහැ ඔයා ඊට වඩා ලොකු චරිතයක් ඔයාට සින්දුවක් කියන්න දීලා මං ඒ කියන්නේ ඔයාලා කොහොමද නිල්ලයට බය හිතුණා එයාගේ චාන්ස් එක නැති වෙයි කියලා එහෙම හිතන් ඉන්නේ එහෙම නෙමෙයි හිතුවේ අපි එහෙම නෑ අපි එනං එනෝ ඔයාගෙන තමයි හිතුවේ හරි අපි වැඩි කරදර කරන්නේ කරදරේ අවසන් කරනවා අපේ මගේ කරදරේ අවසන් කරන්න හදන්නේ ඔයාලට වැඩි බාර දෙන්න නැහැ හදන්නේ ඔබට මතක් කරනවා අපිත් එක්ක දිගටම ඉරිදා දවසේ රැඳෙන්න අපි සූදානම් මේ සංගීත රිද්මයන් ඔබට සමීප කරන්නට ලංකාවේ අංක 1 ප්‍රාසංගික අත්දැකීමක් තමයි මේ ඩයලොග් දෙරණ ෆුල් බ්ලාස්ට් ලංකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායම එක ලංකාවේ ජනප්‍රිය තරුත් එක්ක හැමදාමත් වගේම අපි ඉරිදා දවසේදී ඔබ මුණගැහෙන්න බලාපොරොත්තු වෙනවා එහෙනම් ඉතින් වැඩේ අවර කරන්න ඔබට බාර කරන්නයි මේ සූදානම් වන්නේ
අත්ප්‍රසන්නාදයක් ලබා දෙමු මේ නිල් වර්ණ කුලසුරි ප්‍රමුඛ සම්ප්ලවර් නැවතත් ස්තුතියි තිසංග රයිට් එහෙනම් අපි ඉතාම ස්තුතිවන්ත වෙනවා ප්‍රසංගය අවසානයේ ෆුල් බ්ලාස්ට් ඩයලොග් එක එකතුලා දෙරණ දෙමිනේ සුපිරි වැඩේ තව ඉස්සරහටත් හොඳටම හොඳටම යන්න ඕනි කියලා ප්‍රාර්ථනා කරනවා එහෙනම් මේ අපේ අවසාන කොටස අපි යමු අල්ලියකට ओ
तूफानो मुझे पहचानो कहाँ से आया मैं हूँ तो अरे दीवानो मुझे पहचानो कहाँ से आया मसाला